මේවන විට සියලු වාර්තා බිඳදමින් සියලු රේටින්න් බොරු කරමින් ලංකාවේ වැඩීම පිරිසක් නරමණ ටෙලවින් ෙවක දැින්ෙිව. හින්දු ආගමේ යුග චක්‍රයක් පිළිබඳව කතා කරනවා. එ හිදු ආගමේ යුග චක්‍රයන්ට අනුව දැන් මේ අප ජීවත් වෙන්නේ යුග හතරය අවසානය තුළයි. හිදු විශ්වාසයට අනුව මේ යුගය කලි යුගයවිය යුතුයි. කල්යුගගේ විශේෂ ලක්ෂණ තමයි බැලූ බැලූ අත අසාධහරණය රජකිරීම. අයුක්තිය රජකිරීම අසත්්‍යය ඉහලින්ම වැජබීම චාටු කතාවලින් පිරිල තිබීම මො. දලට ඕනෙම පිළිකුල් සහගත අවැඩ වැඩක් සත්ත්‍යය දැක දැකත්න් අසත්්‍යෙම පිළිගැනීම මේවා්‍යෙ තමයි අද ටෙලිවැකට අප පාදක කරගන්නේ සත්‍යය දැක දැකත්න් අසත්්‍යෙම පිළිගැනීම අපේ රටේ සමහර කොටස් හරි පුදුමයි හොඳට ඇස්පේනවා කං ඇහෙනවා දැනුම තියෙනවා නමුත් යන්නෙම බැද්දමයි නේද ආ එකක් අමතක වුණා මේ කලියුගයේ නැත්නම් මේ අඳුරුයුගේ තවත් එක් ප්‍රධහන සාධකයක් තමයි ලැජ්ජා බය නැතිකම ලැජ්ජා බය නැතිකම ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවන්නේේ නේද අපි උදාහරණයකින්ම බලමුද ජපානයෙන්ම ආරම්භ කරමු මොකද නාධිපති රනිල් ජපානයට යන්න ඉන්නවා කියලා වාර්තා වෙනවා ශිංශෝ අබේ කියන්නේ ජපානේ හිටපු අගමැතිවරේ ජපන් ජාතකින් අතර ජනප්‍රිය චරිතයක්න ශ්‍රී ලාංකීය අපටත් ඔහු හරි වැදගාතන් පසුගේ ජූලි අටවෙනිදා ඔහුව ඝාතනය කලාා දැන් ඊඒ ජපාන පොලිසියේ ප්‍රධානයා ඉල්ලා අස්වෙනවා ඇයි ශිංෂෝ අබේට ආරක්ෂාවදීමේදී පොලිසිය අතින් අත්ත පසුුවීමක් වැරද්දක් වුණා කියලා පිළිගනිමින් ලබාදුන් ආරක්ෂාවේ දුරුවලකමනිසා තමයි ශිංෂෝ අබේට ජීවිතය හැරයන්න වුණේ වැඩිකන්න වුණේ කියලා පොලිස් ප්‍රධහන ඉටාරු නැකමුරා කියනවා එනිසා මට ගෙදරයන්න ඕන කියලා ඔහු ඉල්ලාස්වෙනවා අපේ කෙනෙකුට මෙහෙම ඉල්ලා අස්වන්නම වනාම කියමු කොන්නේේද ගෙදරනෙවෙේ යන්නේ කොහෙදයන්නේ විදෙස්සේවයට එහෙම ගිය අයගේ නම් අප අපටනම් හොඳට මතका. මෙහෙම ගත්තම මේ ඇත්තටම කලයුගය අඳුරු යුගය අපේ රටට විතරද කියලා හිතෙනවා. අපේ රටේ පොලිස් ප්‍රධහනින් ඉල්ලා අස්සුනානම් මේ විදිහයට කොස්ථාපල් කෙනෙක්වත්න් පොලිස් දෙපාර්තමයන් තුොට ඉතිරිවෙන එකක් නැහැනේද. ඔවුනේ ගාලුමෝදර අර්ගලයට සන්දේශයක් මේ යකඩ පොළුවල ඔතාගෙන ඇවිත් පහර දෙනකන් බලාගෙන බකන් නිලාගෙන හිටපු ආරක්ෂක ප්‍රධානින් මේ වන ට හ ලා ගඉතිං. කී පාර කිල්ලාස්වෙන්න ඕනෙද නේද කලියුග කාලේ ජපානය එහෙම වුණට මෙහේ එහෙම වෙන්නේ නෑ. දැන් බලන්න මැලේසියාව මැලේසිාවේ හිට පාගබැදී නජීප. අවුරුදු ද්දොලහක සිරදනුවමකට යටත් කෙරුණා. වයස අවුරුදු හැටනමයයි. අගමැතිවෙලා හිටිය කාලේ? ඩොල මිලියන දහයක අල්ල සකං බැංකුවකින් ගත්තා කියලා තමයි චෝදනාව. අවුරුදු දොලාක්ක සිරදඩුවමට අමතරව ඇමරිකානු ඩොලමිලියන හතලිස්සායක ධඩය කුත්නියම කෙරුණා. ඒක කියන්නේ අර වංචා කළ ඩොලමිලියන දහය වගේ හතර ගුණියකටත් වඩා වැඩි දඩයක්. ඉට වඩා වැදගත්කාරණය එක නෙවෙයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පෙර හිටපු අගමැති නජීන් ශ්‍රේෂ්ඨාධකරණයෙන් ඉල්ලීමක් කරන ඒත් තමන්ගේ නීතිීඥ මණ්ඩලේ වෙනස් කරලා අලුත් නීතිීක්්‍ය මණ්ඩලයක් සමඟ අභ්‍යාචනයක් දාන්න ඉඩ දෙන්න කියලා නමුත්න් අග විනිසුරු තුමිය එය ප්‍රතික්ෂේප කරනවා දැංඉතිං හිටපු අගමැතිට හිරයන්න තමයි වෙන්නේ ඒ තමයි මැලේසිාව. එහේ එහෙම වුණට මෙහේ එහෙම වෙන්නේ නෑ! මොකද හිරේයවන්න නඩුුවහන්න අධිකරණයට ගෙනියන්න එපා යයිනේද මෙහේ පොලිස් පරීක්ෂණ වලදිම වැඩේ යටයනවා. දප්පාපේ රටේදී අගමැති කෙනෙකුව අත්තඩංගොට ගන්න තරම් හයිිය තියෙන පොලිස්නිලධහර ය නේද. ඇම්ම තිල්ලා මන්ත්‍රීලා විතරක් නෙමෙයි පළාත් සබහත් දේශ පාල්ලක්නින් ලංඟත් දෙකට තුනට නැවෙන අයනි වැඩිහරියක්ින් එනේද උස් තැන් දැක හැකිලෙන්නේ මිටිතැන්දැක පුප්පන්නේ කියල තමයි ඉතින් අපට ඇත්තටම කියන්න වෙන්නේ ලංකාවේ ආසන්න මුදාහරණයක් දෙන්නද අල්ල නොනන් දඩුවන් දෙන්න නේද චීන පහොර නැවමතක ඒ නැවේ ඒ චීන සමාගමේ නම තමයි ශිින්දාාවෝ! ඒකත් අමතකද දන්නේ නෑ. අර ලංකාවටේ කැරකි කැරකින්දල ගිය ගියක නම් ලොකු දෙයක්. මහචාර්ය මාරම්බේ ආචාරය වර්ශිල වගේ ඒ අයගේ එකමුතුව එදාතිබුණේ නැත්නම් ඒ අහිතකර ශුද්්‍රජීවිඩ් අඩංගු නැව හනංඉතින් ලංකාවෙේ තමයි. දැන් ප්‍රශ්නය එකනෙමේ පොහොරත් නෑ. නැවත් පහෙනතෙක් මානයක නෑ අලුත් පොහොර ආවත් නෑ. අපට මොකද වුණේ කෘපියල් කෝටි එක සය හතලිහක් මේ නැවට ගෙවලතිේෙනවා. දැන් පෝරත් නෑ ගෙව්පු කෘපියල් කෝටි එකසිිය හතලිහක් නෑ. තීන්දු තීරණ ගත් අය මියගිහින්ද නැහැනි එදා මීට හාකිවූ කෘෂ්ිකර්ම අමාත්‍යංශ නිලදහරින් තාම ඉන්නවා. එදා හිටපු මහින්දානන්ද අලුද්ගමගේ ශසින්ද්‍ර රාජපක්ෂවැනි ඇමතිලා තාම ඉන්නවා. වැර්දි තීන්දුවට අත ඔසෝපු කැබිනිිට්ටුවේ අයතුන් තාම ඉන්නවා. මේක පොඩිගානක් හැබැයි අපේ ය ගහලතින්නේ ඩොල මලියන ගණල්වරින් ඇත්තටම නමුත් ප්‍රශ්නය තියෙන්නේ අප සත්්‍යය දැක දැකත්න් අසත්තේම පිළිගැනීම අපේ ටෙලිවැකි තුළින් මේ උත්සහ දරන්නේම සත්්‍යය පිළිගන්නා ලෙස ඔබට මතක් කිරීමට සත්්‍යේ පිළිගන්න දවසට අර්ධ සත්‍යයක් නැති බව අපතේ රුම් ගනී වී එදාට ජපානයේ පොලිස් ප්‍රධහනියා ඉල්ලා අස්සුනා වගේ මැලේසියාවේ හිටපුවාග මැති නජ බ්ල හිරයනවා වගේ මෙහේ අයටත් හිරේයන්න වේ විනේද. දැංගිතින් මේ කහල්ලා පනපලයන් පෙරේද කියලා ටෙලිවැකයට හිනාවෙන්න එපාහොඳේ කියලා මතක් කරනවා.